පරිගණක के පරිණාමය මාතෘකාවලියා ගත්තා ඊට පස්සේ අපි ලියාගෙන යම් මෙන්න මේ සටහන අවුරුදු 5000කට පමණ ඈත අතීතයේ අවුරුදු 5000කට පමණ ඈත අතීතයේදී ඇබකස් ඇබකස් නම් උපකරණයක් एबकस नम उपकरण निर्माण ऊतर निर्माण ऊतर एय परिगणके आरंभ लिस परिगणके आरंभ लिस हनुन्नु लबाय कंसेप्ट का पटांग मिन्न में एबकस उपकरण तेक इन पासो विविध पुज्गलेन इन पासो विविध पुज्गलेन विविध यांत्र सूत्र निपदवीय विविध यांत्र सूत्र निपदवीय एकदास हायसी हातलिस देखे दी ब्लेस पेस्कल ब्लेस पेस्कल के लिए ना हमें नाम तीर नहीं है ब्लेस पेस्कल अभी योग बेसिक पेस्कल वो हम वाचन में लोटन की ना ब्लेस पेस्कल की ना बेसिक पेस्कल के लिए तें तें वाला तीनों एक प्रश्न या करके निपा विसिन एडिंग मशीन नतीन आप इकिनो आकलन यंत्र है क्या ला एडिंग मशीन उन्हें वारण का तो लिया करने आकलन यंत्र है निपदवी है एक अने मेघे कराना पुलवां काम आते बिलते नहीं एक तो क्रीमा या डू क्रीमा भी तरह गणिते एक तो क्रीमा डू क्रीमा कर गणना ताय पुलवां काम आते बिलते ये लो पालमो यांत्रिक गणित कार्मक सिद्धु करने यंत्र है ये लोग पालमु यांत्रिक गणित कर्म सिद्धु करने यंत्र है इन पशु इद्दा सायसी हत्ते हतरेदी इद्दा सायसी हत्ते हतरेदी गॉटफ्रेड विल्हेल्म गॉटफ्रेड विल्हेल्म विसिन आकलन यंत्रय आकलन यंत्रय गुणकिरीम सह बेदीम दक्वा बेदीम सिदु किरीम दक्वा कियला गुणकिरीम सह बेदीम सिदु किरीम दक्वा दियुनु कर ऐत दियुनु कर ऐत पशुव प्रांस जातिक पशु प्रांस जातिक जोसफ जैकुआर्ड जोसफ जैकुआर्ड के लिए यानी जोसफ जैकुआर्ड सिदुरुपात योदागानी मिन सिदुरुपात हिल करपु कार्डबोर्ड के निकट में अधास हुए सिदुरुपात योदागानी मिन सिदुरुपात योदागानी मिन
හෘදිවියන යන්ත්‍රයක් නිපදවා තිබේ. හෘදිවියන යන්ත්‍රයක් නිපදවා තිබේ. එම සංකල්පය මත චාල්ස් බැබේජ් එම සංකල්පය මත චාල්ස් බැබේජ් analytical engine analytical engine මේ තියෙන analytical engine අපි කියනවා මේකට විශ්ලේෂණ යන්ත්‍රය කියලා වරණක් ඇතුලේ දාගන්න විශ්ලේෂණ යන්ත්‍රය නිපද වූ අතර විශ්ලේෂණ යන්ත්‍රය නිපද වූ අතර එහි ආදානය සැකසීම ප්‍රතිදානය හා ආචයනය ආදානය සැකසීම ප්‍රතිදානය සහ ආචයනය යන ආචයනය කියන්නේ පුතා ගබඩා කිරීම කියන එක මූලික සංකල්ප නෑ නෑ ආචයනය යන වත්මන් පරිගණකයේ මූලික සංකල්ප වත්මන් පරිගණකයේ මූලික සංකල්ප අන්තර්ගත වූ නිසා චාල්ස් බැබේජ් චාල්ස් බැබේජ් පරිගණකයේ පියා ලෙස හඳුන්වයි පරිගණකයේ පියා ලෙස හඳුන්වයි මෙහෙම හඳුන්වන්නේ දැන් වර්තමාන පරිගණකයේ තියෙනවා ආදානය සකස් කිරීම ප්‍රතිදානය සහ ආචයනය අපි කියන ඉංග්‍රීසියෙන් ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් සහ ස්ටෝරේජ් කියලා මෙන්න මේ සංකල්ප හතර ඔය මේ කියන ඇනලිටිකල් එන්ජින් නැතිනම් විශ්ලේෂණ යන්ත්‍රයේ තිබුණා ඒක නිසා තමයි අද අපි කියන්නේ පරිගණකයේ පියා විදිහට චාල්ස් බැබේජ්ට ඒ විරුදාවලිය ලැබිලා තියෙනවා කියලා. පැහැදිලිද? ඊට පස්සේ ලියා ගන්න. මෙම යන්ත්‍රයට එඩා ඔගස්ටා ලව්ලේස් Ada Augusta Lovelace විසින් මේ ගැහණු කෙනෙක් ආ Ada Augusta Lovelace කියන්නේ ගැහණු කෙනෙක් මෘදුකාංග නිපද වූ අතර ඇය ලොව ප්‍රථම පරිගණක වැඩසටහන් ශිල්පිනිය විය ලොව ප්‍රථම පරිගණක වැඩසටහන් ශිල්පිනිය විය. එක්දාස් නවසය හතලිස් හතරේදී හොවාඩ් ඒකන් වඩ් ඒකන් කියලා කියනවා ඒකන් කියලා කියනවා එක එක විදිහට කියනවා මේ શબ્ද කරනවා IBM සමාගම සමග එකතු වී IBM සමාගම සමග එකතු වී ස්වයංකරණ අනුක්‍රමීය පාලන ගණක යන්ත්‍රය ස්වයංකරණ
අනුක්‍රමීය පාලන ගණක යන්ත්‍රය වරණක යොදා ගන්න මාක් 1 මේ තියෙන්නේ මාක් 1 MARK 1 මාක් 1 නිපදවීය වරණ වහලා ලියා ගන්න නිපදවීය ඉන්පසු නිපද වූ ඉන්පසු නිපද වූ පරිගණක පරම්පරා පහක් ඔස්සේ ඉන්පසු නිපද වූ පරිගණක පරම්පරා පහක් ඔස්සේ පහත පරිදි හඳුන්වා දිය හැක හඳුන්වා දිය හැක දැන් පොඩි මාතෘකාවක් ලියා ගන්න පරිගණක පරම්පරා පරිගණක පරම්පරා ඒකේ අනුමාතෘකාවක් ලියන්න ඕනේ පළමු පරම්පරාව පළමු පරම්පරාව අවුරුදු දාගන්න 1940 ඉඳන් 1956 දක්වා දැන් මේ කාලය තමයි වැදගත් වෙන්නේ මේ කාලය පොඩ්ඩක් මතක තියාගන්න ඕගොල්ලෝ පේපර්ස් වල අහන්න පුළුවන් පළමු පරම්පරාව 1940 ඉඳන් 1956 දක්වා කාල සීමාවේ තමයි ඇති වෙලා තියෙන්නේ. එතකොට මේක නිර්මාණය කරලා තියෙන්නේ ලියගම් මේ විදිහට. කරුණු විදිහට ලියාගන්න ඕගොල්ලෝ පහලට තරු ලකුණු හරි මොනවා හරි දාලා රික්තක නල නැත්නම් රික්ත නල කියලා කියන රික්තක නල කියලා කියනවා. යොදාගෙන නිපදවා ඇත. රික්ත කනල යොදාගෙන නිපදවා ඇත. ඉන්පුට් අවුට්පුට් ප්‍රොසෙස් ස්ටෝරේජ් නැත්නම් ආදානය සැකසීම සුරැකීම ප්‍රතිදානය සිදුරුපත් මගින් සිදුවිය. සිදුරුපත් මගින් සිදුවිය. ඊළඟ තරු ලකුණු දාලා ලියා ගන්න යන්ත්‍ර භාෂාව හා assembly භාෂාවෙන් යන්ත්‍ර භාෂාවෙන් හා assembly භාෂාවෙන් ලියු වැඩසටහන් යන්ත්‍ර භාෂාවෙන් හා assembly භාෂාවෙන් ලියු වැඩසටහන් ඒ කියන්නේ program නැත්නම් software කියන එක ඒ තුලම ගබඩා කර තැබිය යුතු විය. ඒක තමයි කියන්නේ ආචාරණය කරන ලද ක්‍රමලේඛන සංකල්පය කියන්නේ ඒව වෙන එකකට අය කොපි කරලා තේරුමක් නැහැ. යන්ත්‍ර භාෂාවෙන් හෝ assembly භාෂාවෙන් ලියන්නේ ඒක ඒ මැෂින් එකේ ගබඩා කරලම තියන්න ඕනේ. වෙන එකකට ගත්තら වැඩක් නැහැ. අන්න ඒ මට්ටමට තමයි නිපදුනේ. දැන් කාලේ පරිගණක software නැත්නම් මෘදුකාංග හදනකොට ඒව ඕන කම්පියුටරයකට support කරන ඕන කම්පියුටර කොපි කරන් ගිහිල්ලා දාන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඒ කාලේ ලියපු ඒ program එක අපිට කොපි කරන්න බෑ. අපි කියනකොට යන්ත්‍රයේ මත යැපෙනවා depend on the machine කියලා කියනවා. ඒතකොට මේ විදිහේ machine කියන්නේ මේ විදිහේ පරිගණක භාෂා තමයි පළවෙනි පරම්පරාවේ භාවිතා වුනේ. ඊට පස්සේ ඊළඟ තරුව ලියා දාලා ලියාගෙන යන් වැඩි තාපයක් නිපදවන අතර ප්‍රමාණයෙන් විශාල වේ. වැඩි තාපයක් නිපදවන අතර ප්‍රමාණයෙන් විශාල වේ. විදුලි පරිභෝජනය හා විදුලි පරිභෝජනය හා මිල අධිකය. විදුලි පරිභෝජනය හා මිල අධිකය.
එහා මෙහා ගෙන යා නොහැක. ඒ ගෙනියන්න බෑ එහාට මෙහාට. එහා මෙහා ගෙන යා නොහැක. දැන් බලමු අපි ඔය වර්ගයේ කම්පියුටර් ඉන්ටර්නෙට් එකේ ගිහිල්ලා ගහලා බලමු. එතකොට බලා ගන්න පුළුවන් ඔය රික්තක නාලය අපි කියන වැකුම් ටියුබ් කියලා. වැකුම් ටියුබ් එක රූපයක් මම පෙන්නන්නම්. මෙන්න මේ වගේ එකකින් තමයි ඔය කම්පියුටර්ස් හදලා තියෙන්නේ. මේ තියෙන්නේ මෙන්න මේ වගේ උපකරණයක් භාවිතා කරලා තමයි ඒ කාලේ කම්පියුටර්ස් හදලා තිබුණේ. උපකරණයක් එකක් නෙමෙයි, මේවා ලක්ෂ දෙකක් තුනක් ඕනි වෙනවා එක කම්පියුටරයක් හදන්න. එතකොට අපි බලමු ෆස්ට් ජෙනරේෂන් කම්පියුටරයක්. ෆස්ට් ජෙනරේෂන් ඔෆ් කම්පියුටර් කියලා ගැහුවා. මේ තියෙන්නේ ඒවයි කම්පියුටර්ස්, මේ වගේ ලොකුයි. මේ තියෙන්නේ කාමරයක, ලොකු විශාල කාමරයක රාක්කවල වගේ තමයි කම්පියුටර් හදලා තියෙන්නේ. ඇතුලේ ඇවිදින්න පුළුවන්. ඔය තියෙන්නේ මෙන්න මේ වගේ දේවල් තමයි ඒ කම්පියුටරේ රූප තමයි මේ තියෙන්නේ. පළවෙනි පරම්පරාවේ කම්පියුටරේක මේ පොඩි පොඩි කොටස් ඔය තියෙන්නේ. මේ කෑලි ඔක්කොම මේ වහලෙත් මේ උසර තියෙන මෙච්චර කම්පියුටරේ පාර්ට්ස් ටික. එතකොට මේ වගේ ඒවා තමයි අහි පළවෙනි පරම්පරාවේ පරිගණක විදියට සලකන්නේ. මේවට තමයි රික්තක නාල නැතිනම් වැකුම් ටියුබ් භාවිත කරලා නිර්මාණය කරේ. රයිට්. මේ ඒ කියන වැකුම් ටියුබ් එක මේවා විශාල ප්‍රමාණයක් තිබුණා. මේක මෙච්චර ලොකු කරලා තියෙන මේවා රත් වෙනවා. මේවා ලක්ෂයකට දෙකට වැඩි විදුලියක් යනවා. මේක ගෙනියන්න බෑ එහා මෙහා, ඒ තරම් ලොකුයි. එතකොට ඔය තියෙන උපකරණ තමයි වැකුම් ටියුබ් කියලා කියන්නේ. සාමාන්‍ය අපිට මේ වගේ දෙයක් අර නිකන් බල්බයක් වගේ තමයි, වාහනවල එහෙම තියෙන බල්බයක් වගේ. රයිට්. දැන් ලියාගන්න උදාහරණ ටිකක් ලියාගන්න පුතා මේකට. අපි මෙන්න මේ තියෙන ENIAC, EDVAC, EDSAC, UNIVAC, IBM 800 උදාහරණ ලියාගන්න. ඊළඟට ලියාගෙන පොඩි මාතෘකාවක් දෙවන පරම්පරාව. අවුරුද්ද තමයි 1956 ඉඳන් 1963 දක්වා. ට්‍රාන්සිස්ටර් යොදා ගනිමින් නිපදවා ඇත. ට්‍රාන්සිස්ටර් යොදා ගනිමින් නිපදවා ඇත. ට්‍රාන්සිස්ටර් යොදා ගනිමින් නිපදවා ඇත. නම්ය තැටි හා චුම්බක පටි වල දත්ත ගබඩා කර ඇත. නම්ය තැටි හා චුම්බක පටි වල දත්ත ගබඩා කර ඇත. එසෙම්බලි භාෂාව හා උසස් මට්ටමේ ක්‍රමලේඛන භාෂා. එසෙම්බලි භාෂාව හා උසස් මට්ටමේ ක්‍රමලේඛන භාෂා යොදාගෙන තිබේ. ඒ කියන්නේ මෘදුකාංග ලිව්වේ මෙන්න මේ භාෂාවල් වලින්. ඒවට සොෆ්ට්වෙයාර් හැදුවේ. ප්‍රමාණයෙන් කුඩා අඩු තාපයක් නිපදවන ප්‍රමාණයෙන් කුඩා අඩු තාපයක් නිපදවන අඩු විදුලියක් යොදා ගන්නා. අඩු විදුලියක් යොදා ගන්නා මෙම පරිගණක
පරිගණක වේගයෙන් හා මිලෙන් අධික වේ. වේගවත් හා මිලෙන් අධික වේ. වේගවත් කියලා දාගන්න. වේගවත් හා මිලෙන් අධික වේ. මිල ටිකක් වැඩි කියලා තමයි කියන්නේ. උදාහරණ මෙන්න මේක ලියාගන්න පුතා. එකක් දෙයක් මතක තියාගන්න. හනිවෙල් 400 IBM 7030 CDC 16.4 UNIVAC LARC මෙන්න මේ තමයි උදාහරණ තියෙන්නේ ඔය කියන දෙවන පරම්පරාවේ පරිගණක වලට. දැන් බලමු අපි ඔය දෙවන පරම්පරාවේ පරිගණක වලට යොදාගත්ත තාක්ෂණය ට්‍රාන්සිස්ටර්. මේ තියෙන ට්‍රාන්සිස්ටර් එක රූපසටහන්. ඔයගොල්ලෝ දැකලා ඇති මේවා නම් ඔය පරණ සර්කිට් වල එහෙම විද්‍යාවට එහෙම පෙන්නලා ඇති ඉස්කෝලේදී. මෙන්න මේවා තමයි ට්‍රාන්සිස්ටර් කියලා කියන්නේ. කූරු තුනක් තියෙනවා. අර වැකුම් ටියුබ් එකට වඩා චූටි මේක. බොහොම චූටි එක වගේ 20කින් එකක් විතර චූටි. එතකොට ප්‍රමාණයෙන් කුඩා වෙනවා මෙන්න මේ කම්පියුටර්. මේවා සෙට් කරාම ප්‍රමාණයෙන් කුඩා වෙනවා. වැකුම් ටියුබ් තරම්ම ඕනේ නැහැ මේවා. ඒක තවත් ප්‍රමාණයෙන් කුඩා වෙනවා. අපි බලමු සෙකන්ඩ් ජෙනරේෂන් වල කම්පියුටර් එක රූප සටහන. මේ තියෙන්නේ සෙකන්ඩ් ජෙනරේෂන් කම්පියුටර්ස් වල රූප සටහන. ඒක මේව අර තරම්ම ලොකු නැහැ. සාමාන්‍යයෙන් කබඩ් එකක් විතර ප්‍රමාණයකට තියෙනවා. ගයක් විතර ලොකු නැහැ. කබඩ් එකක් විතර ප්‍රමාණයකින් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ පින්තූර කීපයක්ම මේ. ඔය තියෙන්නේ එහෙම නිපදවපු කම්පියුටර් සෙකන්ඩ් ජෙනරේෂන් එකේ තිබුණ ඒවා. ඔය තියෙන්නේ රයිට්. ඊළඟට ලියා ගන්න තුන්වන පරම්පරාව. අවුරුද්දත් ලියා ගන්න 1964 ඉඳන් 1975 දක්වා. ලියමු අපි අනුකලිත පරිපත. අනුකලිත පරිපත නැත්නම් අපි කියනවා IC කියලා. වර්ණකද දාගන්න IC යොදාගෙන නිර්මාණය කර ඇත. ධාරිතාවෙන් ඉහළ තැටිවල දත්ත ගබඩා කර තිබේ. ධාරිතාවෙන් ඉහළ තැටිවල දත්ත ගබඩා කර තිබේ. මවුස් සහ කීබෝඩ්. මවුස් සහ කීබෝඩ් නිර්මාණය වී ඇත. මේ යතුරු පූර්ව මවුස් මේ ටික මොසික නිර්මාණය වී ඇත. මෙහෙයුම් පද්ධති බිහිවිය. උසස් මට්ටමේ පරිගණක භාෂා වලින් වැඩසටහන් නිපදවා ඇත. ප්‍රමාණයෙන් කුඩා අඩු තාපයක් නිපදවන
අඩු විදුලියක් අවශ්‍ය මෙම යන්ත්‍ර ඉතා වේගවත් හා මිල අධික වේ ඉතා වේගවත් හා මිල අධික වේ උදාහරණ වලට මෙන්න මේ ටික ලියා ගන්න IBM 360 370 PDP 8 PDP 11 CDC 66.2 නැත්නම් 6600 අයි බලමු ඒකෙත් කම්පියුටර්ස් වල රූප සටහන් අපි මෙතන පේනනම් මං IC මොනාගෙන්ද හැදුවේ කියන එක මෙන්න මේ වගේ උපකරණ භාවිත කරලා තමයි කම්පියුටරේ නිර්මාණය කරලා තියෙන්නේ මේ තියෙන IC මෙතන ඉන්ටග්‍රේටඩ් සර්කිට් අනුකලිත පරිපථ මේවා මේ කම්පියුටර්ස් වල සෙට් කරලා තියෙනවා මේ තියෙන්නේ මේ තියෙන්නේ මෙහෙම තමයි හදලා තියෙන්නේ ඒ කාලේ කම්පියුටර්ස් තුන්වෙනි පරම්පරාවේ එතකොට අපි බලමු 3rd generation කම්පියුටර්ස් වල රූප මෙන්න මේ තියෙන්නේ හැම කම්පියුටර්ස් 3rd generation කම්පියුටර්ස් නේ ටිකක් පරණ පෙනුම තියෙනවා ප්‍රමාණයෙන් කුඩයි වේගවත් අර කම්පියුටර්ස් වලට වඩා වේගවත් कंप्यूटर्स तमाय तुंगना परंपरावे कंप्यूटर्स दिर सलाकान लिया गन मात्र काव हातरवन परंपरावे परिगणक हातरवन परंपरावे परिगणक එද්දානෝසි 75 ඉඳන් එද්දානෝසි 89 දක්වා කාලය තමයි භාවිත වෙලා තියෙන්නේ. නිපදවලා තියෙන්නේ. විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ යොදාගෙන නිපදවා ඇත. විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ යොදාගෙන නිපදවා ඇත. ශුද්‍ර සකසණය භාවිත කර තිබේ විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ සහ ශුද්‍ර සකසණය කියන මේ දෙක තමයි භාවිත වෙලා තියෙන්නේ අතේගෙන යා හැකි පරිගණක ධාරිතාවෙන් වැඩි දෘඩතැටි නම්ය තැටි ප්‍රකාශ තැටි නම්ය තැටි ප්‍රකාශ තැටි තුල දත්ත ගබඩා කර ඇත තුල දත්ත ගබඩා කර ඇත පෞද්ගලිකව පරිගණක භාවිතා කළ අතර පෞද්ගලිකව පරිගණක භාවිතා කළ අතර පරිගණක ජාලගත කිරීම ආරම්භීය පරිගණක ජාලගත කිරීම ආරම්භීය ඒ කියන්නේ network අන internet වගේ facilities එන ගත්තේ මේ කාලේ ප්‍රකාශතර කියන්නේ CD නම්තර කියන්නේ floppy disk අපි disket කියලා කියනවා ඒවා ඊළඟට ලියා ගන්න චිත්‍ර කතර මුහුණක් සහිත ඒ කියන්නේ රූපමය පැත්තේ චිත්‍ර කතර මුහුණක් සහිත යුනික්ස් මෙහෙයුම් පද්ධතිය ආරම්භ විය යුනික්ස් මෙහෙයුම් පද්ධතිය ආරම්භ විය ප්‍ර
ප්‍රමාණයෙන් කුඩා එහා මෙහා ගෙන යා හැකි යාවත් කාලින කිරීම පහසු යන්ත්‍ර බිහිවිය යන්ත්‍ර නිපදවිය බිහි වෙන විදියක් නැහැනේ යන්ත්‍ර නිපදවිය යන්ත්‍ර නිපදවිය උදාහරණ වලට මෙන්න මේ දෙක දා ගන්න මේ තියෙන විශාල ප්‍රමාණය අනුකලිත පරිපථ කියන ඒවා. හරිද? ඔන්න ඔය ටිකක් ලොකු ඒවා තිබුණා. ඊට පස්සේ fourth generation. පින්තූර බැලුවොත් මෙන්න මේවායි computers එනවා. දැන් අපි භාවිතා කරන computers මට්ටමට තමයි ඔය කියන්නේ. फोर्थ जनरेशन नेवा मे तीन फोर्थ जनरेशन कंप्यूटर्स अभी दें इन्े हतरवि सह पश्चिनी परंपरा वाल पश्चिनी परंपरा वाले निर्माण वेला नमू तभी भावितकमे हतरवि परंपरा सह पश्चिनी परंपरा प्राथमिक मट्टमेमतीन एव रईट अवसान मतृकाव पश्चिन परंपरा एकदा नसे असू नमे सिट मे दाखवा लिया गंड अधिक प्रमाणे अनुकलित परिपत हा शुद्र सकसन युदागिनेत विशाल प्रमाणे दारिताव सहित दृढ़ तैटि विशाल प्रमाणे दारिताव सहित दृढ़ तैटि नाम्य तैटि युदागनी अंतर्जालय अंतर्जालय दक्षिणतट इहा मेहा गिनया है कि विचित्रवत अतुरुभुनत सहित විචිත්‍රවත් අතුරු මුහුණත් සහිත කෘතිම බුද්ධිය ඇති ඒ කියන්නේ යාට අඳුන ගන්න පුළුවන් යම් යම් දේවල් යන්ත්‍ර නිපදවා ඇත යන්ත්‍ර නිපදවා ඇත ප්‍රමාණයෙන් කුඩා अडु वियदम सहित हैसिरवीम पहासु प्रमाणेन कुडा अडु वियदम सहित हैसिरवीम पहासु विश्वासवंत बवहा कार्यक्षमताव इहल विश्वास्यताव सह कार्यक्षमताव इहल यांत्रवे उदाहरण IBM नोटबुक Pentium PC
සන් වර්ක් ස්ටේෂන් රොබෝ කියලා දාගන්න රොබෝ යන්ත්‍ර හරි පුතා එතකොට පාඩම අපිට අදින් ඉවරයි පළවෙනි පාඩම ඉවර කරලා දැම්මේ ඔය එතකොට किसी प्रश्न ना पाड़ तब गोड बलागंड मेके वीडियो टी इसट अड करना ओडना मे पाड़ नवस्तर को बलागंड कुलवंकम तीन ईना विन दिन विशेष नोटे अक् अभी पाड़ अवसान करम।